හයියලු හැමෝටම ඉතින් ඔයාලා කොට දෙනෙක් කැමති දෙනෙක් කොරියන් හයි ස්කූල් ටීවී සීරීස් බලන්න. ඉතින් මේ අද අරගෙන ආවෙත් ඒ විදිහේ ටීවී සීරීස් එකක්. ඉතින් මේ අල්ටිමේට් වෙපන් ඇලිස් කියන 2022 දී ඇවිල්ලා තියෙන කොරියන් මිනි සීරීස් එක අයිති වෙන්නේ ඇක්ෂන් ක්‍රයිම් කියන කැටගරි වලට. ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම මේකේ තියෙන්නේ මිනි මරන්න පුරුදු කරන ඉස්කෝලේකින් පැනලා ආපු ගෑනුල මේ ගැන කතාවක්. ඉතින් ඔයත් කේ ඩ්‍රාමා ෆෑන් කෙනෙක් නම් මේ ටීවී සීරීස් එක මග අරගන්න එපා. මොකද මේකත් සුපිරිම කේ ඩ්‍රාමා එකක්. එහෙනම් ඉතින් අපි යමු මේ ටීවී සීරීස් එක බලන්න. ටීවී සීරීස් එක පටන් ගද්දිම අපිට සෝ යූ රොන් කියලා කොල් එක බලාගන්න ලැබෙනවා. මේ වෙලාවේදී මෙයා ඉන්නේ පොලිසියේ. ඒ වගේම මෙයා නම් වූ කියලා පොලිස් පරීක්ෂකයෙක් එක්ක කතා කර කර ඉන්නේ. ඉතින් මේ යූරුන්ට ස්කූල් එකේ බොලි ගන්න කොල්ල ටික පහර දීලා තියෙනවා. ඒ වුණත් යූරුන් මේ එක්කෙනෙක්ටවත් පහර දීලා නැතුව hina vevi me kattiya gemma guti kala thiyenawa etana me yurunda tiyene tikak anduru atithayak meyage taatta naha wagema meyage ammat meya podi kalema belle wela daagena jeevitha nathi karagena thiyenawa edin me siddha vela thiyena siduwim nisa meyata hariyata ninda yannet naha meyage manasata kisi nidahasak naha edin meya meyage nidahasa hoyaganna karanne හැම වෙලේම කටියකින් ගොටි කණ එක. මොකද එහෙම ගොටි කද්දී එයාට ඒ දේවල් අමතක වෙලා යන නිසා. ඉතින් මේ විදිහට යූරුන් එක කතා කරපු නන්නෝ නම් කියන්නේ ඔයා දැන් ඔයාටම කියලා කෙල්ලෙක් හොයාගන්න ඕනේ. එහෙම වුණොත් ඔය හැම ප්‍රශ්නයක්ම හරියයි කියලා. ඔන්න ඉතින් මේ කතාවෙන් පස්සේ යූරුන් එළියට යනවා එයාගේ ගෙදර යන්න කියලා. මේ විදිහට මෙයා ගෙදරට ඇවිදගෙන යද්දී එක මිනිස්සෙක් මෙයාගේ පිටිපස්සේ ඉඳන් පහර දෙනවා මෙයාට බිම ඇදගෙන වැටෙන්න. ඉතින් මේ විදිහට පහර දීලා තියෙන්නේ මේ පලාතේ ඉන්න පොඩි මැරය වගේක්. මේ මැරය ටික ඊට පස්සේ මේ යුරුන්ට හොඳටම බිම දාගෙන ගහන්න ගන්නවා. හැබැයි ඉතින් එක පාටම හුඩ් එකක් දාගත්ත කෙනෙක් ඇවිල්ලා මේ කට්ටියට පහර දීලා යුරුන්ව බේර ගන්නවා. ඉතින් ඇත්තටම මේ විදිහට හුඩ් එකක් දාගෙන ඇවිල්ලා මේ මිනිස්සුන්ට පහර දීලා යුරුන්ව බේරගෙන තියෙන්නේ කොල්ලෙක් නන් නෙමේ, ඒ කෙල්ලෙක්. ඔන්න ඉතින් ඊළඟ දවසේදී ස්කෝල්ට අලුතෙන් කෙල්ලෙක් එනවා. ඇත්තට මේ කෙල්ල තමයි අර හුඩ් එකක් දාගෙන හිටපු කෙනා. මෙයාගේ නම තමයි කියෝවු. ඉතින් ඔන්න ඊට පස්සේ කියෝවු එයාගේ පන්තිභාර ටීචර්ව හම්බ වුණාට පස්සේ ඒ පන්තිභාර ටීචර් කියෝවුට නවතින කාමරයක් පෙන්නනවා. ඉතින් මේ කාමරයේ ඉන්නේ ජොංමී කියලා වගේම ජින්ජූ කියලා දෙන්නෙක්. හැබැයි මේ දෙන්න නම් කියෝවුල්ට එච්චර කැමැත්තක් නෑ වගේ තමයි පේන්නේ. ඉතින් මේ සීන් එකෙන් පස්සේ අපිට අතීත සිදුවීම බලාගන්න ලැබෙනවා. ඇත්තට මේ අතීත සිදුවීමදී අපිට බලාගන්න ලැබෙන්නේ ඇලිස් කියලා ගෑනු ළමයෙක්ව. ඉතින් මේ ඇලිස් කියන පුංචි ගෑනු ළමයා පොඩි කාලේ ඉඳන්ම ඉඳලා තියෙන්නේ මිනිස්සුන්ව මරන්න පුහුණු කරන ඉස්කෝලේක. ඉතින් පොඩි කාලේ ඉඳන්ම කට්ටිය මෙයාව බලෙම මිනි මරන්න පුරුදු කරවුවත් එයා මිනි මරන්නම් කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් මේ නිසා මෙයා ටිකක් තරුණ වයසට ආවට පස්සේ එයා මෙහෙම පැනලා යන්න තීරණය කරනවා. එතකොට මේ ඇලිස් කියලා කියන්නේ අර ඉස්කෝලේට ආව කියෝවුල් කියන කෙනාම තමයි. ඉතින් ඇලිස් මේ විදිහට මේ ඉස්කෝලෙන් පැනලා යන්න උත්සාහ කරද්දී මේ ඉස්කෝලේ ප්‍රධානියෙක් වෙන ස්පයිසිට මෙයාව අහු වෙනවා. කොහොමද ඉතින් ඇලිස්ට පුළුවන් වෙනවා ස්පයිසිට වෙඩි තියලා මෙතනින් පැනගන්න. හැබැයි මේ වෙඩි පාර නිසා ස්පයිසි මැරෙන්නේ නැහැ. මේ විදිහට ටික දුරක් දුවගෙන යද්දී ඇලිස්ට හම්බ වෙනවා මිස්ටර් බන් කියලා කෙනෙක්ව. ඇත්තට මේ මිස්ටර් බන් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ එයාගේ නැති වුණ දුවව හොයාගෙන. ඉතින් මේ මිස්ටර් බන්ගේ දුවගේ නම තමයි කියෝවෝ කියලා කියන්නේ. ඉතින් මිස්ටර් බන්ගේ මේ දේවල් දැනගත්තට පස්සේ ඇලිස් මිස්ටර් බන් කියනවා වාගේ දුව කියෝවු මේ වෙනකොට මැරිලා ඉන්නේ කියලා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ මිස්ටර් බන්ට ගොඩක් දුක හිතෙනවා වගේම එයා එයාගේ දුව වෙනුවට ඇලිස්ව හදා වඩා ගන්න තීරණය කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇලිස් කියෝවු කියන නමින් මේ වෙනකොට කොරියාවට ඇවිල්ලා ඉන්නේ. මේ සිද්ධියෙන් පස්සේ අපිට ආයමත් වර්තමානයේ බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී ජොංමි කියෝවුට කියනවා එයා කැමති කොල්ලා ගැන. ඇත්තට මේ ජොම්මි කැමති කොල්ලා තමයි යෝරුන් කියලා කියන්නේ. ඉතින් මෙයා කියෝවුට කියනවා මං තමා යෝරුන්ගේ කෙල්ල, මං එයාට ගොඩක් කැමති. ඉතින් ඔයා අපි දෙන්න මැද්දට පැනලා එදේවල් විනාශ කරන්න එපා. එහෙම නොත් එහෙම මට වට හොඳ පාඩමක් උගන්වන්න වෙයි කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේදී පළවෙනි වතාවට කියෝවු යනවා එයාගේ ක්ලාස් රූම් එකට. ඉතින් මේ වෙලාවේදී කියෝවු දකින්නවා එදා රෑ එයාර බේරගත්ත ළමයාත් මේ ස්කූල් එකෙම තමයි ඉන්නේ කියලා. ඉතින් මේ කියෝවුට ඉඳගන්න හම්බ වෙන්නේ මේ යෝරුන්ගේ එහා පැත්තේ සීට් එකෙමයි. මේ නිසා ජොම්මි ආයමත් පාරක් කියෝවුට අනතුරු අඟවනවා ඔය තමයි මගේ කොල්ලා, එයාගෙන් ඈත් වෙලා හිටියොත් එහෙම ඔයාගේ ඇඟට ගොඩක් ගුණයි කියලා. ඔන්න ඉතින් මේ විදිහට දවස් කිහිපයක්ම ගෙවිලා ගියාට පස්සේ මේ ක්ලාස් එකේ ළමයින්ට එක්සෑම් එකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමෝම කරන්නේ එයාලගේ ලැබිලා තියෙන පේපර් එකට උත්තර ලියන එක. හැබැයි යෝරුන් එයා නම් කිසිම දෙයක් ලියන්නේ නැහැ. එයා එවිනුවට කියෝවූ දිහා බලාගෙනම ඉන්නවා. ඉතින් ඇත්තටම යෝරුන් අඳුරගෙන තියෙනවා මේ ගැවල් ළමයා තමයි එදා රෑයාව බේරගත්තේ කියලා. මේ නිසා තමයි මෙයා මේ විදිහට එයා දිහා බලාගෙනම ඉඳගෙන කොලේක ලියලා එයාගෙන් අහන්නේ ඔයා නේද කෙනා කියලා.
හැබැයි ඉතින් කියවූ එහෙම නැත්නම් ඇලිස් නම් කියන්නේ ඔයාට වැරදීමක් වෙලා කියලා. ඔන්න ඉතින් ඊළඟ විට බලාගන්න ලැබෙනවා මේ ඉස්කෝලේ ඉන්න කරදරකාරයා ඩොයුන්ව. මේ වෙලාවේදී ඩොයුන් යගේ යාළුවොත් එක්ක කතා කර කර ඉන්නේ මේ දවස්වල එයාලට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ ගැන. ඇතර මේ ඩොයුන් වගේම එයාගේ යාළුවෝ ඉස්කෝලේ ළමයින්ව බොලි කරලා එයාලගෙන් සල්ලි අරගෙන තමයි එයාලගේ ඕනෑ එපාකම් විසඳගන්නේ. හැබැයි ඉතින් යෝරුන් මේ කට්ටියගේ හිනාවෙයි ගුටි ගන්න නිසා අනිත් ළමයින්ටත් මෙයාලගෙන ඇති වෙලා තිබ්බ බය දැන් ටික ටික අඩු වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක මෙයාලට දැන් ලොකු වදයක් වීගෙන එන්නේ. ඉතින් මේ වෙලාවේදී ඩොයුන්ව හම්බ වෙන ජොංමි වගේම ජින්ජු එනවා. මේ ජොංජි ඩොයුන්ව හම්බ වෙලා කියන්නේ අර අලුතෙන් ඇවිල්ලා ඉන්න කියවූ කියන කෙල්ලට මොකක් හරි හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලා. ඉතින් ජොංමිගේ මේ කතාවට පස්සේ ඩොයුන් තීරණය කරනවා එයාට උදව්වක් විදියට මේ වැඩේ කරලා දෙන්න. හැබැයි මේ වෙලාවේදී තමයි ජින්ජු එක පාරම මේ කට්ටියටම වීඩියෝ එකක් පෙන්නන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන නම් කියවූ කොල්ලෝ සෙට් එකට පහර දෙන වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක දැක ගාම ජොන්මීට හිතෙනවා මේ වීඩියෝ ගැන හොඳ වැඩක් මේක පාවිච්චි කරලා මට කියවුව පාලනය කරන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේ ජොන්මි ජින්ජු දෙන්නම කියවුව හම්බ වෙලා කියන්නේ ඔයා යෝරුන්ගෙන් ඈත්ුනේ නැත්තම් අපි මේ වීඩියෝ එක හැම කෙනාටම පෙන්නනවා එහෙමනොත් එමුවාට මේ ඉස්කෝලෙන් යන්න තමයි වෙන්නේ කියලා. ඔන්න ඉතින් ඊළඟ සීන් එකේදී අපිට බලාගන්න ලැබෙනවා මේ කියවුව එළියට ගිහිල්ලා මිස්ටර් බන්ට කෝල් එකක් ගන්නවා කියලා. ඉතින් මේ කියවුව මිස්ටර් බන්ට කතා කරලා කියන්නේ අපි ස්පයිසිට මොකද කරන්නේ කියලා. එතකොට මේ බිස්ට බං කියවුට කියනවා මං දේවල් ලෑස්ති කරන ගමන් ඉන්නේ අපි ඒ දේවල් ලෑස්ති කරපු ගමම ස්පයිසිගෙන් අපේ පලිය අරගමු කියලා. ඊළඟ අපිට බලාගන්න ලැබෙනවා මේ ඇලිස් එහෙම නැත්නම් කියවු මේ ඉස්කෝලට එන්න කලින් සිද්ධ කරපු දෙයක් ගැන. ඇතර මේ ඇලිස්ට ඕන වෙලා තියෙනවා ස්පයිසිගෙන් කොහොම හරි කරලා පලිගන්න. මේ නිසා මෙයා කරන්න හදලා තියෙන්නේ මේ ඇසසින් ස්කූල් එකේ විස්තර ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන්න. ඉතින් එතකොට මෙයාලා මෙච්චර කාලයක් තිස්සේ රහසිගතව කරගෙන ආපු දේවල් මුළු ලෝකෙම දැනගන්න පුළුවන් වෙන නිසා. හැබැයි මේක දැනගත්ත ගමන්ම මිස්ටර් බන් කියවුව නවත්තලා තියෙනවා. මොකද ඉතින් ඒ දේවල් කියවුව ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරවුවොත් එහෙම කියවෝගේ විස්තරත් ඒත් එක්කම මුළු ලෝකෙටම එළි වෙන නිසා එහෙමනොත් එහෙම මේ ඇලිස්ට කියවූ විදිහට තව ජීවත් වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට මේ ස්පයිසි කියවූට කියලා තියෙනවා අපි හැමදේම හොඳට ප්ලෑන් කරලා ස්පයිසිට හොඳ ගේමක් දෙමු කියලා. ඔන්න ඊළඟට අපිට බලාගන්න ලැබෙනවා යෝරුන්ව. මේ වෙලාවේදී යෝරුන් යන්නේ නම් වූව හම්බ වෙන්න කියලා. ඉතින් මේ නම් වූ කියලා කියන්නේ හිටපු බොක්සිං ක්‍රීඩකයෙක්. ඇත්තට මේ දවසේදී යෝරුන් නම් වූව හම්බ වෙලා කියන්නේ එයාට යාගේ ආදරේ හම්බුණා දැන් එයාට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා. ඉතින් මේ යෝරුන්ගේ ආදරේ තමයි කියෝ වූ කියලා කියන්නේ. ඉතින් ඔන්න මේ ගැන අහපු ගමම නංගු ගොඩක් සතුටු වෙනවා. දැන් යෝරුන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව රැට හොඳට නිදා ගන්න පුළුවන් කියලා. අනිත් එක පරණ දේවල් අමතක කරන්න කියලා දැන් යෝරුන්ට කාගෙන්වත් ගුටි ගන්න ඕන කරන්නේත් නැහැ. ඔන්න ඉතින් මේ අතරේ ස්පයිසි කන්ටැක්ට් කරගෙන තියෙනවා ජොන් කියලා කෙනෙක්ව. මෙයා මේ ජොන්ට බාර දෙන්නේ මේ ඇලිස් කොරියාවේ කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. ඉතින් ජොන්ට මේ කන්ටැක්ට් එක ආව ගමම එයා යාගේ හොඳම ගෝලයෙක් වෙන යන් යන්ට මේ ඕඩර් එක බාර දෙනවා මේ වැඩේ හරියට කරන්න කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේ ඉස්කෝලේදී යෝරුන් කියවුවට කියනවා ස්කූල් රූෆ් ටොප් එකට එන්න මට ඔයාට කියන්න දෙයක් තියෙනවා කියලා. ඇත්තටම මූ මෙතනදී ඐ ලව් යූ කියන වෙනුවට මේ කෙල්ලට කියන්නේ අපි දෙන්න සටන් කරලා බලමුද කියලා. ඇත්තටම යෝරුන් මේ වැඩේ කරන්නේ මේ කෙල්ලමද කලින් දවසක රැක එයාව බේරගත්තේ කියලා හොයාගන්න. ඔන්න ඉතින් ඊට පස්සේ මේ දෙන ගහගන්න පටන් ගන්නවා. කොමනත් යෝරුන්ට නම් කියවූ එක හැපෙන්න බෑ. මොකද කියවූ කියලා කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ඇසසින් කෙනෙක් විදිහට ට්‍රේනින් වෙච්ච කෙනෙක්නේ. මේ අතරේ මේ දෙන්නගේ ක්ලාස් එකට ගුරුවරයෙක් ඇවිල්ලා උගන්වනවත් එක්ක. ඉතින් මේ වෙලාවේදී සමහර ළමයින්ට නෝට් එනවා යෝරුන් වගේම කියවූ දෙන්නම ක්ලාස් එකේ නෑ නේද කියලා. ඉතින් මේ නිසා ලොකුම අවුල යන්නේ ජොන්මීට. මොකද ජොන්මී ඇත්තටම යෝරුන්ට කැමතිනේ. ඉතින් මේ නිසා මෙයාලගේ මේ පන්තියේ උගන්වන ටීචර් මෙතනින් කියපු ගමම මේ ජොග්මි පන්තියේ හැමෝටම කියන්නේ අං අරුන් දෙන ස්කූල් රූෆ් ටොප් එකට වෙලා වැරදි වැඩක් කරනවා කියලා. ඉතින් මේක අහපු ගමම මේ ළමයි හැමෝම යනවා රූෆ් ටොප් එකට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. හැබැයි ඉතින් රූෆ් ටොප් එකට ගියපුවාම තමයි මේ කට්ටියම දැනගන්නේ මෙතන කවුරුත් නැහැ කියලා. මේ නිසා මේ ළමයි හැමෝම ජොග්මීට හොඳටම දොස් කිය කිය අපේ කාලේ බොරුවට නාස්ති කරා කියලා ආයෙමත් ක්ලාස් රූම් එකට යනවා. ඔන්න ඉතින් මේකෙන් පස්සේ අපිට ආයෙමත් යෝරුන්ගයි කියෝ වූවයි බලාගන්න ලැබෙනවා.
මේ වෙලාදී යෝරුන් කියෝවුට කියනවා බයවෙන්න එපා, එදා රෑ ඔයා සිද්ධ කරපු ෆයිට් එක ගැන මං කාටවත්ම කියන්නේ නෑ කියලා. ඔන්න ඉතින් ඊළඟට කියෝවු රූම් එකට ගියාට පස්සේ ජොංමි කියෝවු ගාවට ඇවිල්ලා කියෝවුට පොඩි සද්දයක් දානවා. හැබැයි ඉතින් මේ වෙලාවේදී කියෝවු ජොංමිට කියන්නේ මං ඇත්තටම යෝරුන්ට ආදරය කරනවා, එයානම් කවදාවත්ම ඔයාට කැමති වෙන්නේ නෑ කියලා. මේක අහලා ජොංමිට හොඳටම තරහ යනවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ ඉස්කෝලේදී කියෝවු හොඳටම පුදුම වෙනවා යෝරුන්ගේ හැසිරීම දැකලා. මොකද යෝරුන් කියෝවුව දැක්කවත් නැති විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් මේ වෙලාවේදී යෝරුන් කිසිම දෙයක් කියෝවුට කියන්නේ නැතුව කියෝවුට පොඩි කොල කෑල්ලක් දෙනවා. මේ කොල කෑල්ලේ ලියලා තියෙන්නේ අපි පස්සේ වෙලාවක හැම දෙම ගැන කතා කරමු, දැන් දේවල් කතා කරන්න බෑ කියලා. ඔන්න ඉතින් ඉස්කෝලේ ඉවර වෙන පස්සේ ජොංමි ආයෙමත් යනවා ඩෝයුන්න හම්බ වෙන්න. ඉතින් මෙයා ඩෝයුන්න හම්බ වෙලා මේ පාරත් කියන්නේ මොකක් හරි මේ කියෝවුට කරන්න ඒ කෙලනම් මහා කරදරකාරියක් කියලා. ඉතින් ඊට පස්සේ මේ කට්ටිය තීරණය කරනවා කියෝවුව පැහැර ගන්න. ඒ වගේම යෝරුන් කියෝවුව පැහැර ගත්තා කියලා දැනගත්තට පස්සේ කියෝවුව බේරගන්න ආපුවාම යෝරුන්ටත් පහර දෙන්න තමයි මේ අර ප්ලෑන් කරන්නේ. මේ අතරේ කියෝවුට කෝලයක් අරගෙන තියෙනවා මිස්ටර් බන්. මේ වෙලාවේදී මිස්ටර් බන් කියෝවුට කෝලයක් අරගෙන කියන්නේ මට ටික දවසකට ඔයාලට කතා කරන්න වෙන්නේ නැහැ, මට ලොකු වැඩකට යන්න තියෙනවා, ඒ නිසා මට සමා වෙන්න, හැබැයි මං ගිහිල්ලා ආව ගමම ඔයාට ආයෙමත් කෝල් එකක් ගන්නම් කියලා. ඔනිදි මේ කෝල් එකෙන් පස්සේ ජොංමි එනවා කියෝවුව හම්බ වෙන්න. ඒ වගේම මෙයා කියෝවුව එක්කගෙන යනවා පොඩ්ඩක් එන්නකෝ රූෆ් ටොප් එකට යන්න කියලා. හැබැයි ඉතින් ඩෝයුන් වගේම එයාගේ යාළුවෝ සෙට් එකම කියෝවු රූෆ් ටොප් එකට එනකම් බලාගෙන ඉන්නේ කියෝවුව පැහැර ගන්න. ඔනිදි ටික වෙලාවකට පස්සේ යෝරුන්ගේ ෆෝන් එකට මැසේජ් වගේක් එනවා ඩෝයුන් වගේම එයාගේ කට්ටිය කියෝවුව පැහැරගෙන කියලා. ඉතින් මේ ෆොටෝස් ටික දැක්ක ගාම යෝරුන් කෑ ගහගෙන එන්නේ කොහොමරි කරලා මේ කට්ටියගෙන් කියෝවුව බේර ගන්න ඕන කියලා හිතාගෙන. හැබැයි ඉතින් යෝරුන් මේ විදිහට කෑ ගහගෙන බේර ගන්න කියලා ආවට එයාට වැඩි දෙයක් කරන්න වෙන්නේ නැහැ. මොකද ඩෝයුන් එක පාරම පහර දෙන නිසා මෙයා බිම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ ඉතින් යෝරුන්ට සිද්ධ වෙන්නේ ඩෝයුන්ගේ මේ විදිහට කුටි කන්න. මේ වෙලාවේදී කියෝවුට හිතෙනවා මේ යෝරුන් ආවේ එයාව බේර ගන්න නේද කියලා. ඒ වගේම කියෝවුට හිතෙනවා මෙච්චර කාලයක් තිස්සේ කවුරුවත්ම එයා වෙනුවෙන් මේ වගේ දෙයක් කරලා නැ නේද කියලා. අනිත් එක යෝරුන් මෙහෙම ගුටි ගන්න හිනා වෙන නිසා මේක දැකලා කියෝවුටත් හිනා යනවා. ඉතින් මේ දෙන්නම මේ විදිහට හිනා වෙවි ඉන්නවා දැකපු ජොංමීට හොඳටම තරහ යනවා වගේම එයාට ගොඩක් ඉරිසියා හිතෙනවා. මේ නිසා මෙයා කියෝවු ළඟට ඇවිල්ලා කියෝවුට කම්බුල් පාරකුත් ගහලා කියෝවුගේ ඇඳුම මේ විදිහට ඉරලා දානවා. ඉතින් මේ අතරේ ඩිටෙක්ටිව් නම් වූ එයාගේ පාර්ට්නර්ත් එකතු වෙලා එක කේස් එකක් ගැන විස්තර හොයන ගමන් ඉන්නේ. ඇත්තට මේ කේස් එක වෙඩි තැබීමේ සිද්ධියක්. අනිත් එක නම් වූ මේ කේස් එකට සැක කරන්නේ ජොන් කියන අපරාධකාරයාව. මොකද මේ ජොන්ගේ හැසිරීම ගැන ලොකු සැකයක් නන්නුට ඇති වෙලායි තියෙන්නේ. ඔන්න ඉතින් ඊළඟ දවසේදී අර විදිහට හොඳටම ගුටි ගැහපු යෝරුන්ට වගේම කියෝවුට හොස්පිටල් එකේ ඉද්දි සිහිය එනවා. ඇත්තටම කියෝවුට කලින් සිද්ධ වෙච්ච පහර දීම නිසා එයාට මේ වෙනකොට එයාගේ මතකේ නැති වෙලා. ඉතින් මේක දැනගත්ත ගමම යෝරුන් හිතනවා මේක තමයි හොඳම අවස්ථාව කියලා. ඊට පස්සේ මේ කොල්ලා කියෝවුට කියනවා මං තමයි ඔයාගේ කොල්ලා කියලා. ඉතින් ඔන්න ටික වෙලාවක් යද්දී එක රිපෝර්ටර් කෙනෙක් එනවා මේ දෙන්න ගාවට. ඒ වගේම මේ දෙන්නගේ ෆොටෝ එකක් අරගෙන මේ දෙන්නට මේ සිද්ධ වෙච්චි අනතුර ගැන මෙයා පත්තරේට ලියනවා. ඉතින් ඔන්න ඊට පස්සේ මේ දවසේ රෑ කියෝවු දකිනවා එයාලගේ ආටිකල් එක ඉන්ටර්නෙට් එකේ දාලා කියලා. ඉතින් මේක දැක්ක ගාම කියෝවුට එක පාටම ස්පයිසිව මතක් වෙනවා. මේ නිසා මෙයා තීරණය කරනවා ඉක්මනින්ම මෙහෙන් පැනලා යන්න ඕනේ, එහෙම නැත්නම් ස්පයිසි එයාව හොයාගනි කියලා. හැබැයි මෙච්චර දවසක් තිස්සේ කියෝවු එහෙම නැත්නම් ඇලිස්ස හොයපු යැන් යැන්ට මේ ආටිකල් එක හම්බ වෙලා. ඒ කියන්නේ එයා දැන් දන්නවා මේ කියෝවු දැන් කොහෙද ඉන්නේ කියන කාරණාව. ඉතින් ඔන්න ඊළඟට කියෝවු එයාගේ දේවලුත් අරගෙන කොහොමරි කරලා ඉස්කෝලෙන් පැනලා යන්නයි උත්සාහ කරන්නේ. මේ වෙලාවේදී එක පාටම යෝරුන් එනවා කියෝවුගේ ඉස්සරහට. ඉතින් මේ යෝරුන් කියෝවුව බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ එයාට දැන් කොහොමද කියලා දැනගන්න. ඉතින් ඔන්න ඊළඟට කියෝවු යෝරුන් එකතු වෙලා යනවා ඉස්කෝලේ ඔෆිස් එකට. මෙයාලා මේ විදිහට ඔෆිස් එකට යන්නේ කියෝවුගේ ෆයිල් එක මේ ඉස්කෝලෙන් හොරකම් කරන්න. මොකද ස්පයිසි කියෝවුව හොයාගෙන මේ ඉස්කෝලට ආවොත් එහෙම මේ ෆයිල් එක පාවිච්චි කරලා කියෝවුගේ විස්තර හොයාගන්න පුළුවන් වෙන නිසා. ඉතින් මේ වෙලාවේදී ඔෆිස් රූම් එකට ටීචර් කෙනෙකුත් එනවා. ඉතින් මෙයා එන්නේත් මේ කියෝවුගේ ෆයිල් එක අරගන්න කියලා. හැබැයි ඉතින් යෝරුන්ට වගේම කියෝවු දෙන්නටම පුළුවන් වෙනවා මේ ටීචර් පහර දීලා ඉක්මනින්ම මෙතනින් පැනගන්න. ඉතින් මෙයාලා මේ විදිහට ඉස්කෝලෙන් එළියට යනවා ජොන් වගේම යැන් යැන් දෙන්නම බලාගෙනයි ඉන්නේ. ඉතින් මේ ජොන් වගේම යැන් යැන් දෙන්න තමයි අර ටීචර්ව එවලා තියෙන්නේ කියෝගේ ෆයිල් එක ඔෆිස් එකෙන් අරගන්න කියලාත්. ඔන්න ඉතින් මේ විදිහට ඉස්කෝලෙන් පැනලා ආපු මේ දෙන්න ඊට පස්සේ හොටෙල් එකක් ගාවට ගිහලා තීරණය කරන්නේ
අදර මේ හොටෙල් එකේ නතර වෙමු කියලා. හැබැයි මේ වෙලාවේදී කියවූ යොරුන්ට යාගේ අතීත ගැන ටිකක් කියලා කියන්නේ මං ගොඩක් භයානක වගේම ගොඩක් තරුණ දෙයක තමයි පැටලලා ඉන්නේ. ඒ නිසා ඔයා ඔයාගේ ජීවිතේට ආදරේ නම් මගෙන් ඈත් වෙලා ඉන්න කියලා. හැබැයි මේ වෙනකොට යොරුන් කියවුට ගොඩක් ආදරය කරනවා. එයා ඇත්තටම කියවුට ගොඩක්ම ගොඩක් ආදරෙයි. මේ නිසා යොරුන් තීරණය කරනවා කොහෙවත්ම යන්නේ නැතුව කියවූ එකම ඉන්න ඕන කියලා. ඔන්න ඉතින් ඊළඟට අපිට බලාගන්න ලැබෙනවා මේ දෙන්නා මේ හොටෙල් එකේ රූම් එකක් අරගෙන මේ රෑ මේ හොටෙල් එකේ ගත කරනවා කියලා. මේ වෙලාවේදී කියවූට එකපාරටම හිතෙනවා කොහොමද එයා වගේම යෝරුන් දෙන්නම සාමාන්‍ය විදිහට ජීවත් වුණා නම් කියලා. ඒ කියන්නේ ඒ දෙන්නා සාමාන්‍ය ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක් වගේ හිටියා නම් කොහොමද කියලා තමයි කියවූට හිතෙන්නේ. ඔන්න ඉතින් ඊළඟ දවසේ ඉස්කෝලේට නන්නු වගේම තවත් පොලිස්කාරයෝ කිහිප දෙනෙක්ම එනවා මේ ඉස්කෝලේ ඊයේ රෑ සිද්ධ වෙච්ච දේ ගැන ආරංචි වෙලා. ඒ වගේම මෙයාලා මේ අපට තියෙන CCTV කැමරා චෙක් කරද්දී මෙයාලා දකිනවා ජොන් වගේම යැන් යැන් දෙන්නව. මේ නිසා ඩිටෙක්ටිව් නම් වූ තීරණය කරනවා මේ ජොන්ගේ තැනට ගිහිල්ලා ජොන්ව හම්බ වෙන්න ඕන කියලා. හැබැයි ඉතින් මෙයා මෙතෙන්ට ගියාට මෙයාට ජොන්ව හම්බ වෙන්නේ නැහැ. මොකද ජොන් ඇතුළු කට්ටිය ගෙදර නැති විදියට තමයි රඟපාන්නේ. මේ වෙලාවේදී ජොන් කැමරා වලින් නන්නුව දිහා බලාගෙන ඉඳලා එයාගේ කට්ටියට කියන්නේ මේ මිනිස්සු අපිට වදයක් වෙන්න පුළුවන්. ඒ නිසා මුව ඉවර කරන්න ඕන කියලා. මේ අතරේ මිස්ටර් බන්ට දැනගන්න ලැබිලා තියෙනවා කියවූ මේ වෙනකොට ඉස්කෝලේ නැහැ කියලා. මේ නිසා මෙයා ඉක්මනින්ම කියවූට කෝල් එකක් ගන්නවා. හැබැයි ඉතින් කියවූ මේ වෙලාවේදී මේ කෝල් එක ආන්සර් කරන්නේ හරියට දැනගෙන නෙමෙයි. මොකද මෙයාගේ මතකය ටිකක් අඩු නිසා මෙයාට දේවල් හරියට මතක නැහැ. ඉතින් මිස්ටර් බන් මේ කියවූට කතා කරලා කියන්නේ මං එළියෙන් වාහනයක් තියාගෙන ඉන්නම්, ඔයාලා ඉක්මනින්ම ඇවිල්ලා ඒ වාහනේට නගින්න අපි මෙතනින් පැනගමු කියලා. මිස්ටර් බන් මේ කෝල් එක තිබ්බට පස්සේ කියවූ වගේම යෝරුන් දෙන්නම විශ්වාස කරනවා මේ අනිවාර්යයෙන්ම අපිට උදව් කරන්න තමයි හදන්නේ කියලා. අනිත් එක මේ වෙනකොට මේ දෙන්නට වෙන තෝරා ගැනීමකුත් නැහැ. මොන ඉතින් ඊට පස්සේ ඉක්මනින්ම මේ දෙන පාරට ගිහිල්ලා නවත්තලා තියෙන වාහනේට නගිනවා. හැබැයි ඉතින් වාහනේ නැග්ගම තමයි මෙයාලා දැනගන්නේ මෙයාලා නැගලා තියෙන වැරදි වාහනයකට කියලා. මොකද මේ වාහනේ ඇතුළට වෙලා පිස්තලු තියාගෙන ඉන්නේ ජොන්ගේ ගෝලයෝ. මේ වෙලාවේදී මේ සිද්ධිය දැක්ක මිස්ටර් බන් හිමින් සීරුවේ මේ වාහනේ පිටිපස්සෙන් ගිහිල්ලා එක පාටම මේ වාහනේ හප්පලා දානවා. ඊට පස්සේ මෙයා ඉක්මනින්ම ඇලිස්ව මේ වාහනේ එළියට අරගන්නවා. හැබැයි ඉතින් බන් ඇලිස්ව එළියට ගන්න අතරතුරේදී මේ ජොන්ගේ ගෝලයෝ ටික ඉක්මනින්ම වාහනේ තරම් පැන ගන්නවා. මේ නිසා යෝරුන්ට මේ වාහනේ පැන ගන්න වෙන්නේ නැහැ. ඊළඟ සීන් එකේදී අපිට බලාගන්න ලැබෙනවා ස්පයිසි තයාගේ ගෝලයෝ දෙනෙක් එක්ක කොරියාවට ඇවිල්ලා කියලා මේ ඇලිස්ව හොයාගෙන. ඉතින් ඊළඟට ස්පයිසි යන්නේ යෝරුන් ගාවට. ස්පයිසි යෝරුන් ගාවට ගිහිල්ලා යෝරුන්ට තර්ජනය කරනවා උඹ ඇලිස් ඉන්න තැන අපිට කිව්වේ නැත්තම් එහෙම උඹට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි කියලා. හැබැයි ඉතින් මේ වෙනකොට යෝරුන්ට තේරලා තියෙන්නේ ඇලිස් කියලා කියන්නේ ඇසසින් කෙනෙක් කියන එක. ඒ වගේම එයා මිනි මරන්න කැමති නෑ කියලාත් යෝරුන් දන්නවා. ඒ වගේම මේ වෙලාවේදී යෝරුන් ස්පයිසිට කියන්නේ උඹේ ඔය වැඩවලට මන්නම් උදව් කරන්නේ නෑ, මං කීයටවත් ඇලිස් ඉන්න තැන කියන්නේ නෑ කියලා. ඉතින් මේකෙන් පස්සේ අපිට ඊළඟට බලාගන්න ලැබෙන්නේ මිස්ටර් බන්න වගේම කියවූ එහෙම නැත්නම් ඇලිස්ව. මේ වෙලාවේදී ඇලිස් මිස්ටර් බන්ට කියන්නේ මං කොහොමරි කරලා යෝරුන්ව ඉක්මනින්ම බේර ගන්න ඕන කියලා. හැබැයි මේ වෙනකොට මිස්ටර් බන්ට දැනගන්න ලැබිලා තියෙනවා ස්පයිසි කොරියාවට ඇවිල්ලා ඉන්නේ කියලා. මේ නිසා මෙයා ඇලිස්ට කියන්නේ ඒක ගොඩක් භයානකයි, එනිසා අපි පොඩ්ඩක් ඉවසලයිමු කියලා. ඒත් ඉතින් කියවූ යෝරුන්ට ගොඩක් ආදරය කරන නිසා එයාට තවත් බලාගෙන ඉන්න බෑ. මේ නිසා මෙයා ඉක්මනින්ම මෙතන තිබෙන පිහියකුත් අරගෙන මිස්ටර් බන්ට මේ පිහිය දික් කරලා අහන්නේ මං කවුද කියලා. ඇත්තටම කියවූ මේ විදිහට මිස්ටර් බන්ට පිහිය දික් කරලා මෙහෙම අහන්න හේතුව තමයි එයාට මේ වෙනකොට එයාගේ මතකයේ අහිමි වෙලා තියෙන එක. ඉතින් ඊට පස්සේ මිස්ටර් බන් කියවූ එහෙම නැත්නම් ඇලිස්ට කියනවා එයා ඇත්තටම කවුද කියන එක. එයා හොඳට ට්‍රේනින් වුණ ඇසසින් කෙනෙක් කියලා මෙයා දැන් කියවූට කියනවා. ඉතින් මේ දේවල් දැනගත්තට පස්සේ කියවූ දිගින් දිගටම මිස්ටර් බන්ගෙන් ඉල්ලන නිසා අපි යෝරුන්ව බේරගමු කියලා මිස්ටර් බන් අන්තිමේදී කැමති වෙනවා මේ වැඩේ එකතු වෙලා කොමරි කරන්න. මේ අතරේ ජොන්ගේ මිනිස්සු යෝරුන්ට වද දෙදී අහනවා කොහෙද ඇලිස් ඉන්නේ කියලා. ඒ වුණාට ඉතින් යෝරුන් මේ වගේ කොච්චර වද වේදනා වෙන්දත් මනුස්සයා හිනා වෙවි කියන්නේ මන්නම් කීයටවත් එයා ඉන්න තැනක් දන්නේත් නැහැ, අනිත් එක උඹලට කියන්නෙත් නැහැ කියලා. මේ අතරේ ඩිටෙක්ටිව් නන්නුට හොයාගෙන ලැබෙනවා CCTV කැමරා වලින් යෝරුන් පැහැරගෙන කියලා. ඉතින් මෙයා මේකට කෙලින්ම සැක කරන්නේ ජොන්ව. මේ නිසා මෙයා ජොන්ගේ හයිඩ් අවුට් එකට යන්න තීරණය කරනවා. මෙතන යෝරුන් ඉන්නවා නම් එයාව කොහොම හරි බේර ගන්න ඕන කියලා හිතාගෙන. හැබැයි ඉතින් නම් වූ මෙතනට ගියාට පස්සේ
ජොන්ගේ ගෝලයෝ නන්නුට පහර දෙනවා. එවුනාට නන්නුට පුළුවන් එනවා මේ ගෝලයෝන්ව මරලා දාලා යෝරුන් ගාවට යන්න. ඉතින් මෙයා යෝරුන් ගාවට ගිහලා යෝරුන්ව මෙතනින් බේරගන්න ට්‍රයි කරන අතරෙදී ජොන් මෙයාට වෙඩි තියලා මෙතනින් පැනලා යනවා. ඉතින් තමන්ගේ ඉස්සරහාම මේ විදිහට තමන්ව තාත්තෙක්ගේ බලාගත් මනුස්සයා මැරලා ගියපු නිසා යෝරුන්ට ගොඩක් දුක හිතෙනවා. මේ නිසා යෝරුන් නන්නුගේ රිවෝල්වර් එක අරගෙන එයාගේ ඔළුවට තියාගන්නේ මා ජීවිතේ නැති කරගන්නවා කියලා හිතාගෙන. හැබැයි ඉතින් ඒත් එක්කම යෝරුන්ට හිතෙනවා ඇයි මම ජීවිතේ නැති කරගන්නේ, මං හරිනම් මෙයාගේ ජීවිතේ නැති කරපු යෝන්ගේ තමා ජීවිත නැති කරන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ යෝරුන් මෙතනින් පිට වෙලා යන්නේ එයා කොහොම හරි කියවුව හොයාගෙන කියවුත් එක්ක එකතු වෙලා මේ හැමදේම ඉවර කරලා දානවා කියලා හිතාගෙන. මේ අතරේ මිස්ටර් බන්ට වගේම කියවුට ඒ ළඟපාදීම වෙඩි සද්දයක් ඇහෙනවා. ඉතින් මෙයාලා මේත් එක්කම දැනගන්නවා අනිවාර්යයෙන්ම මේ ස්පයිසි තමා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මිස්ටර් බන් කියවුවත් අරගෙන මෙතනින් පැනලා යන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් ඒත් එක්කම ස්පයිසි ගේ ඇතුළට එනවා. මේ වෙලාවේදී මිස්ටර් බන් ස්පයිසි එක්ක රණ්ඩු කරන්න පටන් ගන්නවා කියවුවට මෙතනින් පැනලා යන්න වෙලාව අරන් දෙන්න ඕන නිසා. ඉතින් කියවුව එළියට පැනලා දුවද්දී කියවුව දැක්ක ස්පයිසිගේ එක ගෝලයෙක් කියවුගේ පස්සෙන් පන්නන්න ගන්නවා. කොහොමරි මේ මිනිස්සුන්ට පුළුවන් වෙනවා කියවුව බිම දාලා කියවුට පහර දෙන්න. හැබැයි ඉතින් කියවුත් අතාරින්නේ නැහැ. කියවුත් කොහොමරි කරලා මේ මිනිස්සුගෙන් බේරෙන්න තමයි උත්සාහ කරන්නේ. මේ අතරේ ස්පයිසි මිස්ටර් බන් දෙන්නත් ටිකටම රණ්ඩු කරනවා. මේ වෙනකොට ඒ දෙන්නටම මේ රණ්ඩු නිසා තුවාල සිද්ධ වෙලායි තියෙන්නේ. කොහොමරි ඉතින් අන්තිමේදී ස්පයිසිට පුළුවන් වෙනවා යාගේ පිස්තල් එක පාවිච්චි කරලා මිස්ටර් බන්ව මරලා දාන්න. ඊළඟ බලාගෙන ලැබෙනවා කියවු ස්පයිසිගේ ගෝලයක් ගාව තිබ්බ පිස්තල් එක අරගෙන ඒ ගෝලයව මරලා දාන්නයි ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී කියවු අහසට තියෙන වෙඩිලේ සද්ද නිසා මෙතනට ආව යෝරුන්ට හොයාගන්න පුළුවන් වෙනවා මේ වෙනකොට කියවු ඉන්නේ කොහෙද කියලා. යෝරුන් මෙතනට ආවත් එක්කම කියවු මේ ස්පයිසිගේ ගෝලයාගේ ඔළුවට වෙඩි තියලා එයව මරලා දානවා. ඉතින් ඊළඟට කියවු යෝරුන්ගෙන් අහන්නේ මම මේ දැන් මිනිස්සෙක් මරලා දැම්මා, ඉතින් ඔයා තාමත් මට ආදරය කරනවද කියලා. මේකට කිසිම උත්තරයක් කටින් දෙන්නේ නැති යෝරුන් කියවු ගාවට ඇවිල්ලා කියවුව බොහොම ආදරෙන් බදා ගන්නවා. ඊට පස්සේ යෝරුන් කියවුවට කියන්නේ මටත් ඔයත් එකතු වෙලා මේක කරන්න ඕන, මොකද උම්මගේ තාත්තාව මරලා දැම්මා, මට ඒ නිසා උන්ගෙන් පාලි ගන්න ඕන කියලා. මේ අතරේ ස්පයිසි මිස්ටර් බන්ගේ ඇඟට ඉන්ජෙක්ෂන් එකක් විදිනවා. ඉතින් ඇත්තටම ස්පයිසි කලින් තියපු වෙඩිල නිසා මිස්ටර් බන් තාම මැරිලා නැහැ. අනිත් එක මේ ඉන්ජෙක්ෂන් එක නිසා මිස්ටර් බන්ව තව ටික වෙලාවක් ජීවතුන් අතර තියාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙයා කරන්නේ මිස්ටර් බන්ව එයාගේ හැම විදියට අරගෙන යන එක. ටික වෙලාවක් යද්දී කියවූ වගේම යෝරුන් දෙන මෙතනට එනවා. එතකොට මෙයාලා දකිනවා බිම තියෙන මේ ලේ පැල්ලම. මේකෙන් මේ දෙන්නම තේරුම් ගන්නවා මිස්ටර් බන් තාම ජීවත් වෙනවා. එතකොට මිස්ටර් බන් ස්පයිසි ගාව ප්‍රාණඅපකාරයක් විදියට තමයි ඉන්නේ කියලා. ඊළඟ මේ දෙන්නා මේ දෙන්නට අවශ්‍ය කරන ගන් හැමත් අරගෙන මේ ලේ පැල්ලන් දිගේ මේ යනවා. මේ ලේ පැල්ලන් ගිහිල්ලා තියෙන්නේ එක අතල්ලා දාපු බිල්ඩින් එකට. ඉතින් කියවූ මෙතෙන්ට ආවා කියලා දැනගත්ත ස්පයිසි ඊට පස්සේ මිස්ටර් බන්ගේ ඇඟ කවර් කරගෙන කෑ ගහලා කියන්නේ මං උඹව දැක්කා, ඉතින් මට වෙඩි තියලා මරලා දාපන් කියලා. ඉතින් මේ වෙලාවේදී කියවූ බොහොම තරහෙන් ඉන්නේ. ඒ වගේම මෙයා ස්නයිපර් එක අරගෙන ඉක්මනින්ම මේ ස්පයිසිට වෙඩි තියලා මරලා දානවා. හැබැයි ඉතින් කියවූ තියපු මේ වෙඩිල්ල වදින්නේ ස්පයිසිට නෙමේ, මේක වදින්නේ ස්පයිසිගේ පිටිපස්සෙන් එළලා හිටපු මිස්ටර් බන්ට. මේක දැක්ක ගමම ඉක්මනින්ම කියවූ දුවගෙන යන්නේ මිස්ටර් බන් ගාවට මිස්ටර් බන්ව බේරගන්න කියලා. හැබැයි ඉතින් එතකොටත් කියවූ පරක්කු වැඩි, මොකද මිස්ටර් බන් ඒ වෙනකොටත් මැරිලා. ඔනිදි මේත් එක්කම තමන්ටත් වෙඩි වැදිලා මැරුණා වගේ බිම හිටපු ස්පයිසි එක පාටම නැගිටලා යෝරුන්ට වෙඩි තියනවා. ඉතින් මේක දැක්ක ගාම කියවු එයාගේ පිස්තල් එක අරගෙන ස්පයිසිට වෙඩි පහරවල් කිහිපයක්ම තියනවා, මගේ කට්ටියට ඔය විදියට කරදර කරන්න එපා කියලා කෑ ගහගෙන. ඉතින් ස්පයිසිව මේ විදියට වෙඩි තියලා මරලා දාපු කියවු ඊට පස්සේ තීරණය කරනවා එයාගේ ජීවිතේ නැති කරගන්න ඕන කියලා. මොකද කියවු හිතන්නේ යෝරුනොත් මැරෙන්නේ නැති කියලා. ඒ වුණාට මේත් එක්කම යෝරුන් කහින නිසා කියවු දැනගන්නවා යෝරුන් තාම ජීවත් වෙනවා කියලා. ඊට පස්සේ කියවු ඉක්මනින්ම යෝරුන්වත් වාහනයකට දාගෙන අරගෙන යන්නේ කොමරි කරලා යෝරුන් බේරගන්න. අනිත් එක මේ වෙලාවේදී කියවු තීරණය කරනවා එයාගේ මේ අතීත ජීවිතයේ සම්පූර්ණයෙන්ම සමු දීලා අලුත් ජීවිතයක් යෝරුන් එක්ක ආරම්භ කරන්න ඕන කියලා. ඉතින් මෙන්න මෙතනින් තමයි 2022 දී ආව අල්ටිමේට් වෙපන් ඇලිස් කියන ටීවී සීරීස් එක ඉවර වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මොකද මේ ටීවී සීරීස් එක ගැන හිතෙන්නේ? ඉතින් ඒක පහලින් කමෙන්ට් කරලා අනිවාර්යයෙන්ම කියන්න. ඒ වගේම වීඩියෝ ලයික් එකකුත් දාගෙන චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ඊළඟට තවත් සුපිරිම සුපිරි ටීවී සීරීස් එකකින් හම්බ වෙමු.